මිනිස්සු විදියට අපි නිතරම ආරක්ෂා කරගන්න වගේම රැකගන්න උත්සාහ කරන පුරුද්දක් තමයි වේලාවට වැඩ කරන එක. ඒ තරමටම වේලාව කියන දේ අපේ ජීවිතයක බද්ධ වෙලා තියෙන්නේ. ඉස්සර ඉඳන්ම වේලාවත් එක්ක අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත නම් ගොඩාක් සම්බන්ධ වෙලා තියෙනවා. දවස පටන් ගන්න අවදි වෙන්න, හමාර කරන්න නිදා ගන්න විතරක් නෙවෙයි, සුබ කටයුත්තකට මුල පුරන්නත් අපි වේලාව ගලපගත්තා. හොඳම උදාහරණය තමයි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර. ඉරත් එක්ක කරන මේ අපූරු ගනුදෙනුව ජාතියක් විදියට එකම වේලාවට කරන්න අපි නිතරම උත්සාහ කරනවා. වේලාව මනින්න ඉස්සර නම් එක එක ක්‍රම යොදාගත්තට, අද වෙද්දී නම් ලෝකයටම පොදු ක්‍රමයක් එක්ක වේලාව මැනගන්න අපි කවුරු ළඟත් ඔරලෝසු තියෙනවා. විවිධ මාදිලියෙන්, විවිධ හැඩයෙන්, විවිධ මිල ගණන් වලට මේ ඔරලෝසු දකින්න පුළුවන්. අද නම් පරක්කුයි. අද නම් මම වේලාසන. මේ මනුස්සයට වේලාවට වැඩක් කරන්න බෑනේ. මේ විදියට ඔරලෝසුව නිසාම අපේ කතාබහට එකතුණු වචන බලත් අඩුවක් නම් නැහැ. අතේ තියෙන ඔරලෝසුවට අනුව වේලාවට වැඩ කරන්න මේ හිඳම කවුරුත් උත්සාහ කරනවා. හැබැයි මිනිස්සු විදියට අප සැලකිලිමත් විය යුතුම ඒත් වැඩිය අහලා දැකලා නැති නිසා හරියට පාවිච්චි නොකරන ඔරලෝසුවක් ගැනයි මේ කියන්නේ යන්නේ. ඒ ගැන දැනගන්න කලින් ඕනම වෙලාවක මේ වගේ වැදගත් දේවල් දැන කියා ගන්න මඟ පෙන්වන අපේ නාලිකාව තවමත් ඔයා subscribe කරලා නැත්නම් මේ දැම්මම subscribe කරන්න. පරක්කු නොවි අලුත් දෙයක් දැම්ම ගමන් දැනගන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි වෙලා නොගෙන අපි බලමු මොකද්ද මේ අලුත් ඔරලෝසුව කියලා. මේ ඔරලෝසුවේ නම තමයි ජීව ඔරලෝසුව. අපි දැන් බලමු මොකක්ද මේ ජීව ඔරලෝසුව කියන්නේ කියලා. කලින් කිව්ව විදිහට හැම දෙයක්ම වේලාවට කලාවට කරන්න අපි උත්සාහ ගන්නවනේ. ඒ වගේ තමයි මේ මුළු ලෝකෙම හැම දෙයක්ම වෙන්නේ වේලාවට කලාවට යම් රිද්මයක් එක්ක. මේ රිද්මය බිඳ වැටුනොත් අවුල් ගොඩක් ඇති වෙනවා. අන්න ඒ වගේ අපේ ශරීරයේ සිදුවෙන හැම ක්‍රියාවක්ම පාලනය කරන ජීව ඔරලෝසුවක් අපි කාගෙත් ඇඟ ඇතුලේ තියෙනවා. දැන් බලයි කොහෙද මේ ජීව ඔරලෝසුව තියෙන්නේ කියලා. අවයවයක් විදියට නොතිබුණත් මේ ජීව ඔරලෝසුව අපේ ජීවිතයේ රිද්මය හරි අපූර්වවට පාලනය කරනවා. ඒ නිසා මේ ගැන හරියටම දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න අමතක කරන්න නම් එපා. මුලින්ම ජීව දේහය තුල ක්‍රියාත්මක වන ජීව ඔරලෝසුව පිළිබඳ හොයාගත්තේ 18 වෙනි සියවසේ දීවත් වූ ජීන්ස් ජැකෙව්ස් කියන තාරක විද්‍යාඥයා. ඒ නිදිකුම්බා ශාකයේ යොදාගෙන සිදු කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් විදියට. ඊට පස්සේ සිදු කර පර්යේෂණ වලින් අලාවරණය වුණා නිදිකුම්බා ශාකයේ විතරක් නෙවෙයි මිනිසා ඇතුළු අනිකුත් ජීවී දේහ තුලත් අභ්‍යන්තර ජීව ඔරලෝසුවක් පවතිනවා කියලා. නමුත් අපේ ඇඟ ඇතුළේ මේ ජීව ඔරලෝසුව හරියටම වැඩ කරන විදිය ගැන ජෙෆ්රි සී හෝල් ඇතුළු විද්‍යාඥින් කණ්ඩායම හොයාගන්න කල කවුරුත් මේ ඔරලෝසුව වැඩ කරන විදිය ගැන නම් දැනගෙන හිටියේ නැහැ. ඔන්න දැන් කියන්න යන්නේ හරියටම දැනගන්න ඕන අපේ ජීව ඔරලෝසුවේ වෙලාවල් ගැන. මේ වෙලාවල් හරියටම දැනගත්තොත් ඔයාට අපූර්ව අත්දැකීම් ජීවිත කාලෙම විඳින්න පුළුවන් වෙනවා. 24 පැය තුල ජීව ඔරලෝසුවේ ක්‍රියාකාරකම් මෙන්න මේ විදියට තමයි සිද්ධ වෙන්නේ. උදේ 4:00 මාර ඉඳන් උදේ 5:00 වෙලාව තමයි ජීව ඔරලෝසුවට අනුව අපේ ශරීරයේ අඩුම උෂ්ණත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඇඟ ඒ වෙලාවට ගොඩක් හීතලයි කියන එක. කොයිතරම් රස්න කාලයක වුණත් මේ වෙලාවෙද්දී අපිට රස්නේ මග හැරගන්න ඕන කරන ෆෑන්, AC වගේ දේවල් ඕන වෙන්නේ නැහැ. ඒ තරමටම ඇඟ ඒ වෙලාවට සිසිල්. අන්න ඒකයි රෑට දාගෙන ඉන්න ෆෑන්, AC නිදි මතේම ඉඳන් පාන්දරට අපි ඔෆ් කරන්නේ. එහෙම නොවුනහම තමයි සෙම, පීනස වගේ විවිධ අසනීප තත්ත්වයන් අපිට වැළඳෙන්නේ. උදේ 6 වෙනකොට කොටිසෝල් හෝමෝනයේ වැඩිම වර්ධනය වෙන්න පටන් ගන්නවා. කොටිසෝල් හෝමෝනය තමයි අපේ දවසේ වැඩ කටයුතු එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ වෙලාව බොහොම රිලැක්ස් නැත්නම් සැහැල්ලු වෙලාවක්. මේ කාලේ අපිට පුළුවන් යෝගා කරන්න, භාවනා කරන්න වගේ දේවල් වලට යොදා ගන්න. අන්න ඊට පස්සේ තමයි ජොගින් කරනවා වගේ දැඩි ව්‍යායාමයක් කරන්න යොමු වෙන්න ඕන. උදේ 6:45 ඉඳන් උදේ 7 වෙනකම්. මේ අතර කාර්යය තමයි අපේ ඇඟේ රුධිර පීඩනය වැඩිම වෙලාව. දවසේ අනිත් ඕනෑම වෙලාවකට වඩා මේ කාලයේදී රුධිර පීඩනය එහෙම නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි. ඒ හින්දා මේ වෙලාවට රුධිර පීඩනය වැඩි වෙන වැඩ නොකර ඉන්න එක තමයි නුවණට හුරු. උදේ 7:00 වෙද්දී අපේ නිින්ද සහ ඒ ආශ්‍රිත චක්‍රය පාලනය කරන මෙලාටොනින් හෝමෝනිය ස්‍රාවය වෙන එක නවතිනවා. ඒ කියන්නේ අපිට නිදිමත නැති කරනවා. මේ හෝමෝනිය ස්‍රාවය වෙන පටන් ගන්නේ රෑ 9ට විතර. උදේ 8 කියන්නේ ජීව ඔරලෝසුවට අනුව බඩවැල් චලනය සඳහා හොඳම කාලය. මේ කාලය වෙද්දී දවසේ අනිත් වෙලාවල් වලට වඩා බඩවැල් චලනය ඉහළ අගයක් ගන්නවා. උදේ 9 වෙද්දී ජීව ඔරලෝසුවේ නියමයට අනුව
अपे शरीर सवयवन टेस्टोस्टेरोन कीन हार्मोनिय प्रमाणीय इहल मट्टमक गन्नवा ए हिंदम ए वेलावट शरीरयट अधिक व्यायाम दिवीम पेनीम पिहिनीम वगे देवल पहसुवेन करन्न पुलुवा उदे 10 वेद्दी अपे अंग बोहोम सुपरीक्षाकारी सावधान तत्वयकट पत्वेनवा मेन्न मे निसायि लोके रटवल बोहोमया उदे 10ट ऑफिस वेड आरंभ करन्ने मे विदियट हवस देकहा मार विथर वेनकल सुपरीक्षावेन सिटिन अपे शरीरय देकहा मारेन पस्से वेगवत प्रतिक्रिया दक्वन्न अवतीर्ण वेनवा मे वगे वेलावट पोडी देटत अपट केंति यनवा विथरक नेमे इक्मनिन्म प्रतिचार दक्वन्नत पुलुवान वेनवा हवस पह विथर वेनकोट शरीरे अवयव निसि संबंधीकरणयट लक् करन्न जैव ओरलोसुव वेलावा वेन करनवा हवस वरवट व्यायाम करन्न होंदम वेलावा वेन्ने मेन्न मे वेलावा तमयि मे वेद्दी शरीरय मांश पेशि सैदीमट सह व्यायाम करन्नट इबेम यमु वेनवा ओयागे बर अडु करगन्न हरि मांश पेशि हदा गन्न हरि अवश्य नम मेक तमयि एकट होंदम वेलावा अन्न ए निसायि कट्टिय मे वेलावट वॉकिंग ट्रैक लग वगेम जिम अतुरे वेडिपुर दकिन्न अपिट पुलुवान वेन्ने बलन्न अपे शरीरे कियन्ने कोई तरन सलस्मक सहित तनक्द कियला एत एक आयति अपि सलस्मक नतिव वेड करनकोट अपिट नोदनीम शरीरे अपियो लेड करनवा ए अपेम वेरदि निसामयि आयम हवस आया मार वेद्दी अपे शरीरे रुधिर पीडने गोडाक इहल यनवा मे वेलावटत रुधिर पीडने वेडि करन क्रियाकारकम करन्न नम कोहित्म होंद नै ए हिंदा व्यायाम करनवा नम मे वेद्दी ए सियल्ल हमार करला इन्नेक तमयि नुवनट हुरु रे हत वेद्दी अपे अंगे उष्णत्वे आयम इहल मट्टमकट एनवा अन्न ए निसायि फैन एकक यट हिटियत अपट गोडाक दाडिय दान्ने मे वेलावट बोहोम सहल्लु विदियट इन्न पुलुवन नम एक गोडाक वटिनवा रे 9 वेद्दी अर उदे वरुवे नतर वुनु मेलाटोनिन हार्मोनिय स्रावय वेन्न आयम पटन गन्नवा मे वेद्दी अपे अंग निंदट सूदानम वेनवा अन्न एतकोट तमा ऐनुम यन्न एस रतु वेन्न पटन गन्ने वैद्य विद्यावट अनुवत निंदट यामट होंदम कालय मेन मे कालय मेहेम निंद आरंभ करन अपे शरीरय पहांदर दिक वेद्दी तद निंदकट यमु वेनवा अनित वेलावट पोडी सत्येकट हरुनु अपि मे वेलावट नम गेमुरुम निंदकट पसु वेनवा ए निसा सद्द बद्द वलट ऐहरेनवा नम गोडक अडुई जैव ओरलोसुवे विग्रहयट अनुव मे वेलावे पुज्जलेकुट अविधि वेन्न होंद नैति तरम मोकद अपे अंगट गेमुरु निंद अत्यावश्य वेनवा रै वेडमुरिय करला वाट अद्दकीमक तियेनवा नम होंदट मतक करला बलन्न मे वेलावट नवत्त गन्न बैरि निधि मतक केनवा नेद ते कोपि मोनवा बिव्वत अपिट ए निधि मत नैति करन्न नम गोडक अमारुई निंदयाम निसा वेन वाहन अनतुरु गोडक वेला तियेन्नेत मेन्न मे वेलावट कियला ए गैन अध्ययनयक करपु अमेरिकानु पर्यवेक्षकयन पिरिसक होयागेन तियेनवा स्वाभाविक රිද්මයට අනුව ශරීරයට දවසකට දෙපාරක් කන් නිදා ගැනීමට අවශ්‍ය වෙනවා එකක් රාත්‍රී කාලයේදී අනිත් එක දවල් කාලයේදී දවල් නම් දවල් එකට විතර අපට කෙටි නිින්දක් ඕන කරනවා ඒක ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් මේ හින්දාම සමහර රටවල සේවකයන්ට මේ කෙටි නිින්ද ලබා ගන්න නිශ්චිත කාලයක් ලබා දීලා තිනවා දන්නවද කෙටි නිින්ද ශරීරයේ නැවුම් බවක් ලබා දෙනවා කොහොම වුණත් අවුරුදු 10ට අඩු වයස් කාණ්ඩයේදී දිනකට දෙවරක් නිදා ගැනීම ශරීර ඔරලෝසුව මගින් නිර්දේශ කරනවා වයස අවුරුදු 20න් පසු නැවත නිදා ගැනීමේ රටාව වෙනස් වෙන හින්දා මිනිස් වේලාසනින් අවදි වෙන්න පටන් ගන්නවා වයස අවුරුදු 55න් පස්සේ නැවතත් නිදා ගැනීමේ රටාව වෙනස් වෙනවා විතරක් නෙවෙයි ඔබ අවුරුදු 10 දී නිදාගත් විදියටම ඔබේ ශරීරය නැවතත් සකස් වෙනවා මෙන්න මේක තමයි පරිපූර්ණ ශරීර ඔරලෝසුව කිසියම් පුද්ගලයෙකුගේ අවශ්‍යතාවයේ අනුව මේ ශරීර ඔරලෝසුවේ යම් වෙනස්කම් තිබෙන්න පුළුවන් නමුත් හැම විටම ඔයාගේ අවශ්‍යතාව මේ ශරීර ඔරලෝසුවට අනුව හදාගත්තොත් නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් එහෙම නැති වුනොත් දරුණු ශරීර ගැටලු ඇති වෙලා විවිධ ආබාධ වලින් ජීවිත කාලෙම පීඩා විඳින සිද්ධ වෙනවා විනය ගරුකම කියන්නේ බොහොම උසස් මිනිස් ගතිගුණයක්නේ ඉතින් ජෛව ඔරලෝසුවට අනුව ඔයා විනය ගරුක වුණොත් සුවපහසු ජීවිතයක් අනිවාර්යයෙන්ම හිමි වෙනවා සාමාන්‍ය ජීවිතයේදී අපි වෙලාවට වැඩ නොකළොත් අපිට අනිත් අයගෙන් චෝදනා අපහාස අහන්න වෙනවා ඒ වහන් අපි අකමැති නිසාම නිතරම වෙලාවට වැඩ කරන්න උත්සාහ කරනවා ජෛව ඔරලෝසුව පරිහරණයත් අන්න ඒ වගේ තමයි අපි වෙලාවට හරියට පරිහරණය නොකළොත් හිමි වෙන දඬුවම් නම් ඒ තරම් මිහිරි නෑ එහෙනම් ඒ ගැන දැනගන්නකෝ ජෛව ඔරලෝසු ක්‍රියාකාරීත්වයට විරුද්ධ අපි අපේ ජීවිත පවත්වාගෙන ගියොත් විවිධ රෝග ඇති වෙනවා සමහර ඒවා මාරාන්තික රෝග දියවැඩියාව අක්මා ගැටලු තද නිදිමත හෘදය ආබාධය අජීර්ණය පිළිකා ආතතිය කාන්සාව යනාදී මේ වගේ විවිධ රෝග අතර මානසික රෝගත් ප්‍රධාන වෙනවා ඒ සියල්ල ජෛව ඔරලෝසුවේ බාධා කිරීම වලට ප්‍රතිඵල වෙනවා ජෛව ඔරලෝසුව අසීමිත වෙනවා වගේම ඔයා ජීවත්ව සිටින තාක්කල් නොකඩවා ක්‍රියාත්මක වෙනවා ඒ වගේම මුඛක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාගේ ශරීරයට අවශ්‍ය පරිදි අනතුරු ඇඟවීමක් කරන්නත් මේ ශරීර ඔරලෝසුවට පුළුවන්. දැන් බලමු මේ රෝග ඇති වෙන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු දියවැඩියා රෝගිය ගැන. ඔයා ශරීර ඔරලෝසුවට එරෙහිව ගියොත් ආහාර ජීර්ණ පද්ධතියට ඒක දැඩි ලෙස බලපානවා. ඒ හින්දා ශරීරයේ ව්‍යාකූල තත්වයක් ඇති වෙනවා. ඔයා දිනපතා චර්යාවට එරෙහිව කෑම ගන්නව නම් ඒ කියන්නේ අවේලාවේ ආහාර ගන්නවා නම් මේ තත්වය දියවැඩියාවට හේතු වෙනවා. ඒ මොකද නිසි වේලාවට ආහාර නොගැනීම හරහා ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඇතිවන ගැටලු හින්දා. එකපාර දෙපාරක් වුණොත් ඒක ශරීරය සකස් කරගන්නවා. හැබැයි මේක දිනපතා අකණ්ඩව සිදුවීමෙන් දිය
වැඩියාව වැළඳෙන්න හේතු වෙනවා. මේකෙන් මිදෙන නම් ජෛව ඔරලෝසුවට අනුව විනය පවත්වා ගැනීම සහ ඔබේ අවශ්‍යතාවයේ අනුව සකස් කර ශරීර ඔරලෝසුව අනුගමනය කිරීම අත්‍යවශ්‍යම වෙනවා. එක්ක රාත්‍රී 8ට පෙර ඔබේ ආහාර වේල පරිභෝජනය කරන්න. නැතහොත් ඔබේ ශරීරයට අවශ්‍ය පරිදි ආහාර වේල සකසාගෙන පරිභෝජනය කරන්න. එවිට මෙම කරදර වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. මීළඟ රෝගය තමා බර වැඩිවීම. බර වැඩිවීමට ප්‍රධාන හේතුව වෙන්නේ අජීර්ණය. ශරීර ඔරලෝසුව නොදෙන සිටීම ආහාර ජීර්ණ පද්ධතියට බාධා කරනවා විතරක් නෙමෙයි. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මේදය වැඩිවීම. උදෑසන ආහාරය පෝෂදායි ආහාරයක් විදියට උදේ 7:00ට පෙර ගැනීමට දිවා ආහාරය සඳහා නිසි පරිදි සකස් කර ආහාර දවල් 1ට කලින් ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. ඔරලෝසුවට අනුව ආහාර ජීර්ණයට මේ කාල පරතරය තබා ගැනීම ඉතාම වැදගත්. රැට නම් ඉතා සැහැල්ලු ආහාර ගන්න එක තමයි හොඳ. මේ විදියට ආහාර ගැනීම කලමනාකරණය තුරින් අජීර්ණය වැළකෙනවා විතරක් නෙවෙයි ඒ මගින් තරබාරුවත් මගහැරෙනවා. මීළඟ රෝගය නම් කලින් දෙකටම වඩා භයානක මාරාන්තික රෝගයක්. ඒ තමයි පිළිකාව. ශරීර ඔරලෝසුවේ අඛණ්ඩ බාධා ඇතිවීම පිළිකා අවදානම් වැඩි කරනවා. ඔබේ ආහාර රටාවන් වල වෙනස්කම්, මත්ද්‍රව්‍ය භාවිතය වගේම නිින්ද සීමා කිරීම පිළිකා තත්වයන්ට අතවැණීමක් වගේ. විශේෂයෙන්ම ආහාර මාර්ගය, බඩවැල් වගේම පෙනහළු ආශ්‍රිත පිළිකා තත්වයන් මෙහිදී ඇති වෙනවා. ව්‍යායාම, නිින්ද ඇතුළු ජෛව ඔරලෝසුවේ කියා සටහන මුළුමනින්ම මගහැරුණොත් මේ තත්වයේ ඔබට ඇතිවීම වළක්වන්න නම් හරිම අමාරුයි. මේ විදියට බැලුවාම අපේ නොසලකිල්ල නිසා තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ලෝකේ හැමදේම නිර්මාණය වන්නේ යම් රටාවකට. ඒක වෙනස් කරන්න අපි කාටවත් බෑ. පරිසරයට අනුව, ඒ නියමයන්ට අනුව අපි හැඩ ගැසෙන්න ඕන. මේ අනුව බැලුවාම පැහැදිලි වෙන දේ තමයි අතේ ඔරලෝසුවට වඩා අපි හිතන්න ඕන අපේ ජෛව ඔරලෝසුව ගැන කියන එක. ඒක හරියට පාවිච්චි කරොත් අතේ ඔරලෝසුව ඉබේම හොඳට වැඩ කරනවා. එහෙනම් දැනටමත් ඔයා ජෛව ඔරලෝසුවට පිටින් වැඩ කරනවා නම් ඒ පුරුදු වලට අදම මේ දැන්ම නැවතීම තියන්න. ජීවිතේ අලුතෙන් පටන් අරන් සාර්ථක මිනිහෙකු විදියට දිවිසැරිය තරණය කරන්න. මේ වීඩියෝව ඔයාට ඔයාගේ ජීවිතයට වැදගත් වුණා නම් යාළුව අතරත් ෂෙයා කරලා මේ දැනුම බෙදා ගන්න අමතක කරන්න නම් එපා. ජෛව ඔරලෝසුවෙන් හරියටම ප්‍රයෝජනය ගන්න ඔයාට හැකි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයේ දවසක මේ වගේ වැදගත් විස්තරයක් එකමුණ ගැසෙමු. ඔබට සුබ දවසක්.